සුබවන් සුබ උදෑසනක්. සෙත් ගෝඩන් කියන ව්‍යවසායකයා සහ අලෙවිකරණය පිළිබඳව ග්‍රන්ථ රචනා කරන ලේඛකයා කියනවා, විශිෂ්ට අදහස්වල හිඟයක් ලෝකයේ තුර නැහැ. නමුත් ඒ විශිෂ්ට අදහස් ක්‍රියාත්මක කිරීම සඳහා ශක්තිය ඇති මිනිසුන්ගේ හිඟයක් ලෝකයේ තියෙනවා කියලා. තමන් දුටු සිහිනයක් කරහා සිහිනය ක්‍රියාත්මක කොට සාර්ථකත්වය ළඟා කරගත් ව්‍යවසායකයෙකු අද බිසිකතා වැඩසටහනට සහභාගී වෙනවා. එතමයි DNM සන්නාමය යටතේ ක්‍රිකට් පිති නිර්මාණය කරමින් දේශීය සහ විදේශීය වෙළඳපොළට නිකුත් කරන ඒ හරහා සාර්ථකත්වයට පත්වුණු ව්‍යාපාරිකයා ව්‍යවසායකයා නුවන් බුද්ධික මහත්මයා ඉතාමත් ගෞරවයෙන් අප අයිබුවන් කියලා පිළිගන්න. අයිබුවන්. අයිබුවන්. නුවන් මහත්මයා, අපිට කියන්න ඔබේ ළමා කාලය කොහෙද ගත වුණේ? ළමා කාලය අපේ මගේ ගම දංකොටුව, දංකොටුව මැල්ලව. ළමා කාලය අපේ ගමේම තමයි. ගමේ පාසලට ගියේ. එක වසරින් දලා 13 වෙනකම්ම ගමේ පාසලටම තමයි අධ්‍යාපන කටයුතු සඳහා ගියේ. ඉතින් ඒ විදිහට පාසලෙත් ප්‍රධාන ශිෂ්‍යනායකයා විදිහට මම කටයුතු කරලා තියෙනවා. ක්‍රීඩා, විශේෂයෙන්ම ක්‍රීඩාවට ගොඩක් ඇලුම් කරනවා. වොලිබෝල්, ඒ වගේම ක්‍රිකට්, එල්ලේ සහ මලල ක්‍රීඩා, විශේෂයෙන්ම ඒ සියලුම දේවල් පාස් කරලා තමයි ළමා කාලය ගත කරලා තියෙන්නේ. අලෙවිකරණය සඳහා අත්‍යවශ්‍යම ගුණාංගයක් බවට පත්වන්නේ නායකත්වය කියලා කතාවක් තියෙනවා. ඔබ පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා විදිහට කටයුතු කළ කෙනෙක්. දැන් රැකියාවක් කිරීම සඳහා කොරියාවට යනවා. ඔබ ව්‍යවසායකයෙක් බවට පත්වෙන්නේ ඊට පස්සේ. මේ කොරියාවේදී ලැබුණු අත්දැකීම් හේතු වුණාද ඔබට ව්‍යවසායකයෙක් බවට පත්වෙන්න? අනිවාර්යෙන්ම කොරියාවේදී මට විශාල අත්දැකීම් ප්‍රමාණයක් මම ලැබුවා. විශේෂයෙන්ම මම අවුරුදු 23-24 වගේ වෙනකොට තමයි ලංකාවෙන් රැකියාවක් සඳහා කොරියාවට පිටත් වුණේ. උසස් පෙළ ඉවර වෙලා ඒ සංක්‍රාන්ති කාලයේ ලංකාවේ ගත කරනකොට රැකියා 20ක් විතර මම කරා. සමහරක් රැකියා එක දවසින් පැයෙන් දෙකෙන් මම දාලා ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ කාටත් යටත්ව රැකියාවක් කරන්න බැරි ගතියක් තමයි මගේ තිබ්බේ. ඒක මම වරදක් විදිහට දකින්නේ නැහැ. හැබැයි අර මේ ෆ්‍රීලාන්ස කියන කැටගරි එකේ යටතේ තමා මම වේතනයන් හොයාගත්තේ මගේ ඒ සංක්‍රාන්ති කාලයේ අවුරුදු 19ත් 24ත් වගේ වෙනකන් සාමාන්‍ය දේවල් කරලා තමයි. ඊට පස්සේ තමා මම මට හොඳට ඉතින් යමක් තේරුම් ගන්න පුළුවන්, අවබෝධ කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. කොරියන් භාෂාව හදාරලා ඒ විශිෂ්ට ලෙස සමත් වෙලා කොරියාවට ගිහිල්ලා එහෙදිත් අධ්‍යාපනය ලබන ගමන් විශේෂයෙන්ම කොරියානු භාෂාවේ විදේශිකින් සඳහා වෙනමම තියෙනවා. රැකියාව කරන ගමන් අධ්‍යාපනය ලැබීමට ආයතනය එම රටේ එම ආයතනයක අධ්‍යාපනය ලබන ගමන් කායවර්ධන ක්‍රීඩාවත් කරන ගමන් ඒ සියල්ලම බැලන්ස් කරගෙන මම ඒ රටේ අවුරුදු 5ක් ගත කරා. ඒකම ලංකාවෙන් ඒ වගේ රටකට ගියාම ගොඩක් අය එන්ජොයි කරන පැත්තට තමයි වැඩි. හැබැයි මම මේ හැම දෙයක්ම පැත්තකට තියලා විශේෂයෙන්ම කොරියාවේ යුද වාතාවරණය පැවති සමයේ ජීවත් වෙච්ච වයෝවෘද්ධ සහ ටිකක් වැඩිමහල් කොරියානුවන් තවම ඉන්නවා. ඔවුන් පවසනවා අපි අන්ත දුක්ඛිත, ඒ කියන්නේ බලුමස්කෑවා කියන්නේ කොරියාවේ අන්න ඒ කාලේ ඉඳලා මේ සංවර්ධිත කොරියානු දේශයේ වෙනකම්ම ඉන්න පරම්පරාවේ අවසන් පුරු කීපය. එනිසා අපි දුප්පත් කොරියාවත් නියෝජනය කරා. වර්තමානයේ සංවර්ධිත කොරියාවත් නියෝජනය කරන පරම්පරාවක්. ඉතින් උඹලේ රටට ගිහිල්ලා මේ හම්බ කරලා එකතු කරගන්න සල්ලි වලින් කර්මන්ත බිහි කරලා රට දියුණු කරන්න දායක වෙන්න කියලා නිතරම යාලා කියන දෙයක්. ඒ කියන්නේ ගොඩක් මොරාල් මේ ජාතියක් තමයි කොරියානුවන් කියන්නේ. ඔවුන් ගැන ලොකු මේ අභිමානයෙන් ඔවුන් කතා කරන්නේ. ඉතින් ඒ දේ දැකලා තමයි මම නැවතත් කොරියාවට නැවතත් කොරියාවට අවුරුදු 5කට යෑමට මට වීසා ලැබුණා. ඒක මම ප්‍රතික්ෂේප කරලා මම ලංකාවේ ව්‍යාපාරයක් කරලා ඒ තුලින් මගේ ගමනත් ඉදිරියට යන ගමන් රටේ ආර්ථිකයටත් දායකත්වයක් ලබා දෙනවා කියන ඒ උදාර සංකල්පය තියාගෙන තමයි මම ලංකාවේ හිටියේ. ඔව්, ඔබ පාසල් යන කාලේ ක්‍රීඩකයෙක්. මම හිතන්නේ කොරියාවේදීත් යම් ප්‍රමාණයක ක්‍රීඩාවේ නිරත වෙලා තිබෙනවා. ඒ නිසාද ඔබ කල්පනා කරේ ක්‍රිකට් පිති නිෂ්පාදනය කරලා ජීවිතේ ජය ගන්න ඕනේ කියලා? ඔව්, ඒක මම
කලිනුත් මේකේ youth art beat වැඩසටහනට ආවෙලේ මම කියලා තියෙනවා එල්ලේ ක්‍රීඩාවේදී අවශ්‍ය කරන මේ බැට් එක තමයි මුලින්ම හැදුවේ. ඉතින් ඒ කොන්ෆිඩන්ස් එක තමයි මට තිබ්බේ. වෙනත් ස්කිල්ස් අපිට ලංකාවේ ඉගෙන ගන්න හම්බෙලා නැහැ, තිබිලා නැහැ. අපිට කියන්නේ ලංකාවේ වෘත්ති අධ්‍යාපනයකත් හරියට හදාරන්න පුළුවන් ආයතන නැහැ. ඒ වෘත්ති අධ්‍යාපනයක් හැදෑරුවත් අවුරුදු දෙක තුනක් එක දිගට යන්න ඕනේ. එතකොට ඒක මේ ක්‍රමවත් අපිට කරන්න ආයතන නැහැ. අපොස සාමාන්‍ය පෙළ උසස් පෙළ ඉවරුනෙන් පස්සේ අපේක්ෂා භංගත්වයටපත් වෙන්නේ හැමදෙනාම. මමත් ඒ කුලකේ නියෝජනය කරපු කෙනෙක්. ඉතින් මමත් අපේක්ෂා භංගත්වයෙන් හිටියේ. හැබැයි මට කියලා තිබ්බ එකම හැකියාව තමයි ඔය මේ එල්ලේ බැට් එකක් හොඳ ෆිනිෂ් එකකට හදන එක. ඒ කොන්ෆිඩන්ස් එකෙන් තමයි මට මම යම් කිසි ප්‍රාග්ධනයක් මම ලංකාවට අරන් ආවා ලක්ෂ 110ක විතර ප්‍රමාණයක් කොරියාවේ අවුරුදු 5න් අරන් එලා සත පහක් ලංකාව වීදම් කරන්න නැතුව නිසි ලෙස කලමනාකරණය කරලා මම ව්‍යාපාරයක් පටන් ගත්තා බොහෝමත්ම බිම් මට්ටමේ. ඒක ක්‍රමක්‍රමයෙන් දියුණු කරමින් අභියෝග ගොඩක් ආවා. ඒවා ජය අරගෙන අද වෙනකොට 25 දෙනෙක්ගෙන් යුක්ත කාර්යමණ්ඩලයක් මගේ යටතේ වැඩ කරනවා. යන්ත්‍ර සූත්‍ර විශාල සංඛ්‍යාවක් අපි පාවිච්චි කරනවා. හොඳ තාක්ෂණයක් අපි හදාගෙන තියෙනවා මේ වෙනකොට. ඒ වගේම වාහන පවා අපේ ආයතනෙට සෑහෙන ප්‍රමාණයක් අපි අරගෙන තියෙනවා. ඉතින් දැවැන්ත ව්‍යාපාරයක් ලංකාවේ ගත්තොත් විශාලතම ක්‍රිකට් බැට් කර්මාන්ත ශාලාව කියන්න පුළුවන් දැනට. ක්‍රිකට් කියන්නේ ලංකාවේ අපට නැතිවම බැරි ක්‍රීඩාවක් බවට පත් වෙලා තියෙනවා. දැන් මුලින්ම පුරුෂ පාර්ශවයේ පිරිමි ළමයි තමයි ක්‍රීඩා කරේ. නමුත් දැන් කාන්තාවන් ක්‍රීඩා කරනවා. මම හිතන්නේ ජාත්‍යන්තර මට්ටමට යන ක්‍රීඩිකාවන් අපේ රට ඇතුළත ඉන්නවා. ඒකට මේ ක්‍රිකට් පිටි කියන්නේ අපිට අවශ්‍ය දෙයක්. පාසල්වලට පමණක් නෙවෙයි නිවෙස් මට්ටමිනුත් මේ ක්‍රිකට් පිටි කියන එක අවශ්‍යයි. ඔබේ සන්නාමය DNM. මේ මොකද මේ DNM කියන්නේ? DNM කියන්නේ ඇක්සිඩෙන්ට්ලි මට ඒක දාගන්න වුණ සන්නාමයක්. මොකද මේ පාකිස්තානයේ එක්ස්පෝර්ට් එක කරනකොට තමයි මොකද මේ බ්‍රෑන්ඩ් එකකින් යන්න ඕනේ. ඒ නිසාට D4 දන් කොටුව, N4 නුවන්, M4 මගේ වයිෆ් මුදිතා. ඔය අකුර තුන අරගෙන තමයි ටග් ගාලා අපි දාගත්තේ. හැබැයි ඒක හොඳ සයිකොලොජිකල් අපිට ඉක්මනට කියන්න පුළුවන් නමක් නිසා ඒක හැමම අපි තියාගත්තා. තවත් සන්නාමයක් මම ක්‍රියේට් කරලා තියෙනවා. මොකද මේ DNM කියන සන්නාමය හදනකොට ඒකේ මූලික අත්වැරදීම් කීපයක්. මොකද ලදරු වයසේ වගේ ඉදින් මම මේක හදාගත්තේ කිසිම ව්‍යවසායකත්වය ගැන නැත්නම් බ්‍රෑන්ඩ්ස් හදන බ්‍රෑන්ඩ් එකක් හදන්නේ කොහොමද, බ්‍රෑන්ඩ් එකක් ඉස්සරහට ගෙනියන්නේ කොහොමද, වර්ල්ඩ් වයිඩ් ගෙනියන්නේ කොහොමද කියන ඒ දැනුම මට මේ මහලොකුවට තිබ්බේ නැති කාලේ තමයි මම ඒක මේ DNM කියන බ්‍රෑන්ඩ් එක හැදුවේ. හැබැයි ඒ අඩුපාඩුත් අවම කරගෙන තවත් බ්‍රෑන්ඩ් එකක් මම හදලා තියෙනවා. ඒක තාම ඒකේ මෙහෙයුම් කටයුතු පටන් අරගෙන නැහැ යථා කාලයේදී. ඒකේ සෑහෙන ලොකු නිෂ්පාදන ක්‍රීඩා සන්නාමයක්, සෑහෙන ලොකු නිෂ්පාදන කීපයක් ලංකාවේදී දැක බලා ගන්නට පුළුවන්. විශේෂයෙන්ම අගේ එකතු කිරීම තමයි අපි මෙහෙදි සිද්ධ කිරීමට බලාපොරොත්තු වෙන්නේ. මේක ලංකාව විතරක් නෙමෙයි ලෝකෙටත් ගෙනියන්න පුළුවන් සන්නාමයක් තමයි හදලා තින්නේ. දැනට ඒකේ නම කියන්නේ නැහැ මම. ඉස්සරහදී කතා කරන්න පුළුවන් ඒ ගැන. ඔව්, DNM කියන සන්නාමය යටතේ ක්‍රිකට් පිටි නිර්මාණය කළ තිබෙන ඔබ දේශීය වෙළඳපොළට නිකුත් කරනවා. ඒ වගේම විදේශීය වෙළඳපොළටත් යම් ප්‍රමාණයකට නිකුත් කරනවා. මේ ක්‍රිකට් පිටි නිර්මාණය කියන්නේ ලංකාවේ අපිට ටිකක් අලුත් දෙයක්. මට ලංකාවේ සිද්ධ වුණු දෙයක් නෙමෙයි. මං දන්නා විදිහට අමුද්‍රව්‍යත් වෙනත් රටවලින් තමයි ගෙන්වා ගැනීමට අපට සිද්ධ වෙලා තිබෙන්නේ. අපිට කියන්න ඕන මාත්මයා මේ ක්‍රිකට් පිටි කොපමණ ප්‍රමාණයක් දිනකට එහෙම නැත්නම් මාසකට ඔබේ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය වෙනවද, සහ මොනවද මේ කැටගරිස් තියෙනවද, කාන්න තියෙනවද මේ බැට්වල? ඔව්, අපි දැනට මෙහෙයුම් හතරක් සිද්ධ කරන අපේ ෆැක්ටරි එකේ. එකක් තමයි දේශීය වශයෙන් අවශ්‍ය කරන සැහැල්ලු බඳු ක්‍රිකට් පිට අපි හදනවා. ඒක අනිවාර්යයෙන්ම සේවාවක් විදිහට තමයි කරන්නේ. මොකද ලංකාවේ සැහැල්ලු බඳු ගොඩක් ජනප්‍රියයි. ඒකෙදී අර අහක දාන්න බෑ ඒ ප්ලේස්ලාව ඉල්ලනකොට අපි බැට් එකක් හදලා දෙනවා. ඒකේ ලොකු ලාභයක් අපි තියාගන්නේ නැහැ. ඒකම තවත් ඔය කුඩා ප්‍රමාණයේ අලුතින් බිග්නස්ලා විදිහට ක්‍රිකට් ගහන්න එන අයට අවශ්‍ය කරන පිත්ත අපි හදලා දැනට වෙළඳපොළට දානවා. ආපිකෝ සුපර් සෙන්ටර් හරහා මිලදී ගන්න පුළුවන් අපේ සන්නාමයෙන්ම හොඳ ක්වලිටි ප්‍රොඩක්ට් එකක්. ඒකම පකිස්තානයේට අපේ සන්නාමයෙන් අපි අපනයනය කරනවා. මාසයක් හෝ දවස් 40 සෑම දවස් 45කටම වරක් වගේ ක්‍රිකට් පිටි 5000ක් අනිවාර්යයෙන්ම අපි 5000ක අඩි 20 කන්ටේනර් එකක් යවන්න ඕනේ. ඒකට බැඳිලා සිටිනවා අපි. ඒක කරනවා. ඒකම හතරවෙනි ව්‍යාපෘතිය තමයි ලෙදර් ක්‍රිකට් පිටි. මම කලින් මේ
යුත් ආඩ්බිට් වැඩසටහනට ආපුවාම මං බලාපොරොත්තු වෙනවා කියලා තමයි මම බැට් එකක් අරන් එල්ල මෙතන තියලා මං නිෂ්පාදක කණ්ඩායමත් හිටියේ වෙලාවේ බලාපොරොත්තු වෙනවා කියලා තමයි මම ගියේ හැබැයි 2022 රෝඩ් සේෆ්ටි ටූර්නමන්ට් එකේ චාමර කපු ගෙදර සහ උපුල් තරංග ඒකේ බොහොම කෙටි කාලයක් ඇතුළත මම හරි වේගවත් වේ ස්ටඩි ටික කරගත්තා චාමර කපු ගෙදර සහ උපුල් තරංග ප්ලේ කරෙත් මගේ අතින් මහදු බැට් එකකින් ඒ තරමටම ඉස්සරහට ගියා හැබැයි අපිට දැන් අමුද්‍රව්‍ය ලබා ගැනීමේදී දෙවන්ත අභියෝගයකට ලක් වෙලා තිබෙනවා අපි මොකද මේ ඉංග්‍රීසි විලෝ කියන රෝ මැටීරියල් එක එංගලන්ත ප්‍රභේදයක් එංගලන්ත විතරයි තියෙන්නේ ඒක ඇවිල්ලා දැන් කලින් අපි අමුද්‍රව්‍ය ලබා ගත්තේ වෙනත් ක්‍රමයකින් ඒ ක්‍රමය දැන් අපිට ඇහිරිලා තියෙන්නේ එතනදී අපි අර ලෙදර් එකට පිටින් නිෂ්පාදනය පොඩ්ඩක් ආපස්සට නැවතුණා තවමත් අපි ගෙනාපු ස්ටොක් එක තියෙනවා ඒක බොහොම සීමා සහිතව ක්‍රීඩකින්ගේ සහ කුඩා දරුවන්ගේ අවශ්‍යතාවයට අපි බැට්ස් හදලා යවනවා හැබැයි අර මුලින්ම බලාපොරොත්තු වෙච්ච මේ මාස් ප්‍රොඩක්ෂන් එකට අපිට යාමට ලොකු ගැටලුවක් වුණා මොකද මේ අමුද්‍රව්‍ය ලබා ගැනීමේදී ඔව් දැන් ක්‍රිකට් පිටි නිර්මාණය කියලා කියන්නේ මම ඔබට කලිනුත් කිව්වා වගේ ලංකාවේ අපට අලුත් දෙයක්. ඔබට මම හිතන්නේ තර්ගකරුවන් කීප දෙනෙක් ඉන්නවා. නමුත් ඒත් අර අපි බලාපොරොත්තු වෙන මට්ටමට සමහරට මේ ඉල්ලුම සපයන්නට හැකි තරම් නිෂ්පාදනය වෙන්නේ නැහැ කියලායි අප කල්පනා කරන්නේ. පකිස්තානයේ තියෙන ඉල්ලුම දැනට ලංකාවේ සියලුම දෙනාගෙන් එකතු කරත් යවන්න අමාරුයි. සමහරක් ප්‍රශ්න වෙනවා. එයා ඒ කියන්නේ ඒ වෙලඳ පොලේ එයාලට බඩු ගන්න නැති වුනහම ඔය සාමාන්‍ය කුඩා ප්‍රමාණයෙන් හදන අයට කතා කරලා උන් ගින්න ගද්දී ක්වොලිටි නැති කියන්නේ හොඳ ක්වොලිටියෙන් දෙන්නම් කියලා ක්වොලිටි නැති දෙයක් යවපුවම අර රටේ කීර්ති නාමයට ප්‍රශ්න වෙච්ච අවස්ථාවනුත් තියෙනවා. හැබැයි දැනට මහා පරිමාණයෙන්ම කරන තර්ගකරුවන් තිදෙනෙක් අතරේ මේක දෝල්‍ය වෙමින් යවන ඒක එක අතකින් හොඳ ප්‍රවණතාවයක්. මොකද තරංගයක් නැති ව්‍යාපාරයකින් වැඩක් නැහැ. ඒ කෙසේ වෙතත් රටට ඉන්නේ ඩොලර්ස්. ඒ ගැන ගොඩක් සතුටුයි. ඔව් අප ඉන්නේ විදේශ විනිමය අර්බුදයක් තියෙන රටක. ලෝකයේම ආර්ථික අර්බුදයකට මුහුණ දීලා ඉන්නේ ලංකාවේ අපිටත් මේක තදින් දැනෙනවා මං හිතන්නේ. මේ ක්‍රිකට් පිටි නිෂ්පාදනය කියන එකත් විදේශ විනිමය සපයා ගැනීම සඳහා හොඳ විකල්පයක් විදිහට අපට පේනවා. දැන් නුවන් බුද්ධික මහත්මයාත් එක්ක අපි කතාබහ කරමින් ඉන්නේ. නුවන් බුද්ධික මහත්මයා ව්‍යාපාර පිළිබඳව දැනන් හිටපු කෙනෙක් නෙමෙයි. දැන් අපි අධ්‍යාපනය කියලා කියන්නේ බොහෝ වෙලාවට ශ්‍රී ලංකාවේදී විධිමත් අධ්‍යාපනය පමණයි. බොහෝ වෙලාවට අපට මේ අවිධිමත් මිනිසුන් දේවල් ඉගෙන ගන්නවා කියන කාරණාව මගහැරෙනවා. නමුත් ඔබ ඉගෙන ගත්තේ එහෙම ඔබ මුලින්ම කොරියාවෙන් ඉගෙන ගත්තේ එහෙම ඔබ ව්‍යාපාර ඥානය ලබා ගන්නේ කොරියාවෙනේ කොහොමද? ඇත්තටම දකුණු කොරියාව කියන්නේ ඒක ඉන්ඩස්ට්‍රියල් කියන්නේ කර්මාන්ත මම ඒ වචන කෝදේ පැරඩයිස් එකක් වගේ තමයි. හැම තැනම දුම් රොටු යන්නේ. ඒක ස්වභාව ධර්මයට නරක දෙයක් වුණත් අපි කියන්නේ මේ ආර්ථික වශයෙන් ඔවුන් විශාල ලෝක වෙන්ද පොලේ ඉඩක් අල්ලගෙන තියෙනවා. විශාල ඉඩක් අල්ලගෙන තියෙනවා කාර්මික අතින්. ඉතින් ඒවා දැක්කහම ඒක අපේ රටේ චිත්‍රය තියලා බලපුවහම අපේ රටේ අද දවසේ මිනිස්සුයි ඒ රටේ අද දවසේ මිනිස්සුයි එකම වෙලාවක ජීවත් වෙන්නේ ජීවන මට්ටම් දෙකක එකට දහ ගුණයක් විතර අපේ අය ගොඩක් පල්ලැහැන් ඉන්නේ. ඉතින් ඒක ගොඩක් හදවතට වද දෙනවා. හදවතට වද දුන්නා දැනටත් අපිට පුළුවන් මේ සියලුම දේවල් ඕනනම් නවත්තලා මේ මිල මුදල් කොහොම හරි අරගෙන සංවර්ධිත රටකට ගිහිල්ලා සිස්ටම් එකක් ඇතුලේ ජීවත් වෙන්න. හැබැයි හෘද සාක්ෂියට එකඟව අපිට ඒක කරන්න බෑ. ඒ නිසා මම මගේ සහෝදර ශ්‍රී ලාංකිකින් එක්ක අපි තරහ වෙලක් තියෙනවා. අපි ලොකුකම් කතා කරනවා කියලා සමහර වෙලාවට අපි රිජෙක්ට් කරපු අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ සියලුම දේවල් විඳ දරාගෙන තමයි අර කොරියාවේ කොහොමද 5S ක්‍රියාත්මක වෙන්නේ කම්පැනි එකක් කොහොමද පටන් ගත්තේ. විශේෂයෙන්ම මං කලින් සඳහන් කරා Samsung කියන සමාගම. ඒක තමයි මගේ ජීවිතේ මං අහලා තියෙන ලොකුම මොටිවේෂන් ස්පීච් එක. Samsung සමාගම කොහොමද පටන් ගත්තේ කියලා. මගේ ජීවිතේ මට ඒ කොරියානුව කියලා දුන්න හොඳම ස්පීච් එක මං අදටත් කියනවා. Samsung පටන් ගත්තේ වීදි ආහාර විකුණලා. වීදි ආහාර නූඩ්ලස් විකුණලා තමයි Samsung පටන් ගත්තේ. ඉතින් මමත් ඒකම තමයි මගේ ජීවිතේට ඇප්ලයි කරගත්තේ. කවදා හරි දවසක අපේ මගේ પરම්පරාවෙන් පස්සේ
මම දැනට මුදලාලි කෙනෙක් මට්ටමේ යයි. හැබැයි මගේ පරම්පරාවෙන් පස්සේ ඒක විශාල කර්මාන්ත ජාලයක් නැත්නම් සමාගම් ජාලයක් මට්ටමට ගෙනේම තමයි මගේ සිහිනය. ඔව් දැන් ව්‍යාපාරිකයන් කියන අය අපට නිතර මුණ ගැහෙනවා. හැබැයි ව්‍යාපාරිකයාට වඩා ව්‍යවසායකයා වෙනස්. ව්‍යවසායකෙක් කරන්නේ සමාජයේ තියෙන ප්‍රශ්නයකට නිර්මාණාත්මක පිළිතුරක් සොයාගන්න එක. ඒ හරහා තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න එක. අප විශ්වාස කරන ඔබ එහෙම ජීවිතය සාර්ථක කරගත් කෙනෙක් කියලා. හැබැයි දැනටත් ලංකාවේ ව්‍යවසායකත්වය ගැන මම හිතන්නේ මීට අවුරුදු දශක 3කට විතර කලින් කතා කරනවාට වැඩිය පිළිගැනීමක් ව්‍යවසායකයාට දැන් තියෙනවා කියලා අප විශ්වාස කරනවා. හැබැයි නුවන් මහත්මයා මේ ව්‍යවසායකත්වය තවමත් රටේ ඒ තරම් ඉහළ තත්ත්වයකලා සලකන්නේ නැහැ. දෙමව්පියෝ දරුවන්ට ව්‍යවසායකයන් බවට පත්වෙන්න කියන්නේ අනිත් විෂය ධාරාවලින් අධ්‍යාපනය ලැබලා සමහරවිට අසමත් වෙලා නැත්නම් අවශ්‍ය ලකුණු ප්‍රමාණය ගන්න නොහැකි වුණාට පස්සේ ඔබ හිතන්නේ මේ ව්‍යවසායකත්වය කියන දේ ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිත කළ යුතුද? කොහොමද අපි ඒක කරන්නේ? ඒක බලෙන් කරන්න බැරි දෙයක්. ඒක මේ ඒක ග්‍රෝ වෙන්න අරින්න ඕන දෙයක්. බලෙන් කරන්න බෑ කවදාවත් ව්‍යවසායකත්වය. සාම්ප්‍රදායිකව මම 6 වසරේදී තෝරගන්නේ සෞන්දර්ය විෂයන් තුනක් තියෙනවා අපිට චිත්‍ර නැටුම් සංගීත කියලා. මම තෝරගන්නේ නැටුම්. හැබැයි දැනුත් මට හොඳටම ගීත ගායනා කරන්න පුළුවන්. මම දන්නේ පස්සේ මට ගීත ගායනා කරන්න මට නටන්න බෑ. මම ෆැක්ටරිකල් වලටත් ගිහිල්ලා නැහැ ඩාන්සින් වලට. හැබැයි මං ඇයි ගියේ නැටුම් තෝරගන්න? මගේ යාළුවෝ ටිකත් ගියේ නැටුම් වලට. ඒ නිසා තමයි මං ගියේ. එතකොට අපිට අපේ දිශානතිය අපිට පාසල් කාලේදී දිශානතිය අපිට පෙන්වන්න මග පෙන්වන්න කවුරුත් හිටියේ නැහැ. විශාල ආචාර මණ්ඩලයක් හිටියා තමයි. මේ ආචාර මණ්ඩලයේ ඒ ගුරුතුමියගේ ගුරුතුමාගේ විශේෂය තමයි ප්‍රමුඛත්වය ලබා දෙන්නේ. මේ ළමයා මොනවටද දක්ෂ, මේ ළමයා මොනවටද වැඩියෙන්ම ආස කරන්නේ කියලා අපිට ඒ දිශාන්ති අපිට කවුරුත් පෙන්වලා දෙන්නේ. අන්න ඒක තමයි ලංකාවේ මේ ඔන්ටර්ප්‍රනර්ස්ලාට තියෙන ප්‍රශ්න. ඔන්ටර්ප්‍රනර්ස්ලා බිහි වෙන්නේ නැත්තේ ඒකයි. සාම්ප්‍රදායිකව ඔය පුතා ලොකු වුණාම කවුද වෙන්න කැමති කියලා අහන ප්‍රශ්නේ තියෙන්නේ. ඔය ප්‍රශ්නෙට ඔබතුමිය දීලා තියෙන මොකද්ද පිළිතුර? එක්කෝ ලෝය කෙනෙක්, පොඩි කාලේ මං කියන්නේ නැත්තම් ටීචර් කෙනෙක්, නැත්තම් ඩොක්ටර් කෙනෙක්, නැත්තම් ඉංජිනේරු. ඔතනින් අර කවුරුත් කිසිම උත්තරයක් දෙන්නේ. කවුරුත් කියන්නේ මම සෙරෙප්පු හදන්න කැමති, මම ගාමට් ෆැක්ටරි එකක් කරන්න කැමති, මම ඖෂධ නිෂ්පාදනය කරන්න කැමති, මම මෝටර රථ උපාංග හදන්න කැමති. ලංකාවේ ඇහින්නේ නැහැ ඔවා. හැබැයි පිටරටවල ඔය දේවල් තමයි ඇහින්නේ. එයාලා එයාලට කැමති, එයාලා දක්ෂ, එයාලා ආසම කරන ශිෂ්‍යය තමයි එයාලට අධ්‍යාපනය ලබන්න හම්බෙන්නේ. ඉතින් ඒ අධ්‍යාපනයේ තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි ඒක. මොකද අපේ ගොඩක්ම විශ්වවිද්‍යාලවල මම ගොඩක් කතා කරනකොට මට දැනගන්න ලැබුණු මගේ අත්දැකීම් එක මම කියන්නේ විශ්වවිද්‍යාලවල පවා ඉගෙන ගන්නකොට පාඩම් කරලා තරඟ විභාග ලියලා පාස් වෙලා පේපර් ක්වොලිෆිකේෂන් එකක් ගන්නවා මිස ඒක කරන්නේ ඇයි කියන ප්‍රශ්න කිරීමක් උළු නෙමෙයි අපේ අධ්‍යාපනයේ හදලා තියෙන්නේ. මේක මේ විදිහට කරන්න කියන එක ඒ විදිහට ෆලෝ කරලා කරන එකක් තමයි. ඒ කට්ටිය තමයි එළියට ආපුවාම අර රැල්ලට වැඩ කරගෙන යන්නේ. ඒ රැල්ලෙන් එහාට හිතන අයට තමයි මේ විදිහට ජය ගන්න පුළුවන්. මම මගේ අධ්‍යාපන කටයුතු ඉතාමත් විශිෂ්ට ලෙස මට කරගන්න බැරි වුණාට සමාජයේදී මම පාස්. ඒක තමයි මට දෙන්න තියෙන්නේ. ව්‍යවසායකයෝ බිහි වෙන්නේ නැත්තේ පරිකල්පිත ඥානය කියන එක වර්ධනය වෙන සමයේදී දරුවන්ට ඒ දිශානතිය පෙන්වලා දෙන්න ඕන. ඔයා කවුද කියන්නේ? ඒක දරුවට තෝරගන්න අමහසු නම් වැඩිහිටි ගුරුවරු නැත්තම් දෙමව්පියෝ ඉන්නවා. තමුන්ගේ දරුවා කවුද වෙන්න කැමති කියලා හැදෙන ගහ දෙපෙත්තෙන් දනේ වගේ. ඒ වෙනකොට තෝරගෙන මේ මාර්ගේ යවන්න ඕනේ. නැත්තම් දෙමව්පියන් වෛද්‍යවරයෙක් නිසා දරුවා වෛද්‍යවරයෙක් වෙන්න ඕනේ නැහැ. එහෙම වුණොත් තමයි මේ ගැටුම තියෙන්නේ. ලෝකේ දියුණු වෙච්ච හැම රටකම ওই ක්‍රමයේ වෙනස්. ඔව් එච්චරමද කියන්නේ තියෙන්නේ. ඔය ඇත්තටම මේ දරුවන්ගේ ශක්්‍යතාවයන් සහ දරුවන් කැමති මොන විෂයන්ටද කියලා හඳුනා ගැනීම අතිශය වැදගත්. ඒ හරහා සාර්ථකත්වයේ ළඟා කරගන්න පුළුවන්. දැන් ඔබ කිව්වා වගේ ලංකාවේ ප්‍රමුඛතා රැකියා ලයිස්තුවක් තියෙනවා. මේ රැකියා ලයිස්තුව අය විතරයි සාර්ථක වෙන්නේ කියලා මතයක් තිබුණා. මම හිතන්නේ දැන් සමාජයේ ඒ මතය වෙනස් වෙලා තියෙන්නේ. ඔබ හිතනවාද ව්‍යවසායකයෙකුට රටේ සංවර්ධනයට ඍජුව දායක වෙන්න පුළුවන් කියලා? ව්‍යවසායකයෙක්
විවසායකත්වයේ වටේ තමයි මේ හැමදේම ගොඩනැගෙන්නේ. විවසායකෙක්ට පුළුවන් හොඳ thinking pattern එකක් තියෙන අලුත් දේවල් හිතන්න පුළුවන්. දැන් අපිට අපි කියන්නේ මනෝපාරක් ගහනවා කියලා. මේ business එක පොඩ්ඩක් smooth වෙලා shipment එකක් ගිහිල්ලා account එක හොඳට මේ strong වෙලා තියෙන වෙලාවක තමයි අපිට දැන් පොඩ්ඩක් මේ relax එකක් තියෙන්නේ. මේ වෙලාවට මනෝපාරක් ගහන එක තමයි අපි කරන්නේ. ඊගාවට මම මොකද්ද කරන්න ඕනේ? business එක මේ business එකේ doubt දැන් අපිට එහෙම අද්දකීම් තියෙනවානේ. ව්‍යාපාරයේ හැමදේම ලාභ ලබන්නේ. පාඩු ලබන අවස්ථාවන් වල ලොකු පීඩනයක් තියෙනවා. එහෙම අවුරුද්දක් ඉතන මට එහෙම පීඩනයක් තිබිලා තියෙනවා. එතකොට ඒ කාලේදී ආයේ වගේ යුගයක් ආවොත් මම මොකද කරන්න ඕන? එහෙනම් සර්වයිව් වෙන්න වෙනම බිස්නස් එකක් තියෙන්න ඕනේ. මොකද්ද එතකොට කරන බිස්නස් එක? ඔය විදිහට අලුත් අලුත් අදහස් එනවා. ඔය විදිහට කල්පනා කරගෙන යනකොට මාර ලස්සන අදහස් අපිට එනවා. එතකොට ඒක මට තනි ඉන්ඩිවිජුවල් කරන්න බෑ. එහෙනම් මට මේකට කවුන්ටර් කෙනෙක් ඕන. ඊට පස්සේ මට මේකට සමාජ විද්‍යාව ඉගෙන ගත්ත කෙනෙක් ඕන. ඊට පස්සේ මනෝ විද්‍යාව ඉගෙන ගත්ත කෙනෙක් ඕන වෙනවා මේ ටික. එතකොට යාළුවා අපිට රෙන්ට් කරන්න ඕනේ. අර රැකියා අවස්ථා බිහි වෙන්නෙත් මේ වගේ මාස්ටර් මයින්ඩ් ඇතුලේ තමයි. ඉතින් ඒක වෙනම කතා කරන්න ලොකු මේ මාතෘකාවක්. විවසාගින්ට පුළුවන් රටේ සංවර්ධනයට ඍජුව දායක වෙන්න. ඒ කියන්නේ ලොකුම කොටස කරන්න පුළුවන් ව්‍යවසායකින්ට. ඒ වගේම රැකියාව වෙන්න පුළ ඇතුලේ තරගයක් ඇති කරන්න පුළුවන් ව්‍යවසායකින්ට. අර කැම්පස් ගිහිල්ලා හැදෙන වෘත්තිකින්ට ඔවුන්ගේ වෘත්තීය භාවයට ඇති උප්පරිම වටිනාකමක් ගන්නත් පුළුවන් ලංකාවේ ව්‍යවසායකත්වයේ සංවර්ධනය කර. මොකද ලංකාවේ මනෝවිද්‍යාව, සමාජ විද්‍යාව, දේශපාලන විද්‍යාව කරන අයට කිසිම රස්සාවක් නැහැ අද හොයාගන්න. හැබැයි අදටත් මම කියනවා ඉංජිනේරු වෛද්‍යවරුන්ටත් ඇඩිය අර වගේ විෂන් වලට ලෝකේ ඕනතරම් රස්සා තියෙනවා. ලංකාවේ රස්සා නැති වුණාට ව්‍යවසායකින්ට පුළුවන්. නියමත් හැබැයි දක්ෂ ව්‍යවසායකින්ට අර අර වෘත්තිකින්ට ඒ වෘත්තීය භාවයේ තියෙන සැබෑම වටිනාකම ලබා දෙන්න පුළුවන්. ඒක නෙක්ස්ට් ලෙවල්. ඔව් බිසි කතා තුළින් අපි සාර්ථක ව්‍යවසායකින් පිළිබඳව කතා කරන ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කරනවා. කෙටි විරාමයක් ලබා ගන්නවා. විරාමෙන් අනතුරු නැවතත් බිසි කතා සමගින් එකතු වෙමු. විරාමෙන් අනතුරු ඔබ නැවතත් එකතු වන්නේ විසි කතා වැඩසටහන සමගින්. අද අපි කතා බහ කරමින් ඉන්නේ DNM සන්නාමය යටතේ ක්‍රිකට් පිති නිර්මාණය කරන නුවන් බුද්ධික මහත්මයාත් එක්ක. නුවන් මහත්මයා අපිට කියන්න මේ දවස්වල මොන වගේ අභියෝගවලටද ඔබ මුහුණ දෙන්නේ? මේ දවස්වල නෙමේ 2021 න් පස්සේ අභියෝගම තමයි. ඒක ව්‍යවසායකත් වය ගැනම කතා කරන්න ඕනේ. සමස්ත සමාජයම ගැනම කතා කරත් මම රටවැසියෙක් විදිහටත් සාමාන්‍ය විදිහට ජීවත් වෙද්දිත් තැවෙන්ත අභියෝගයක් දැන් තියෙන්නේ. හැබැයි ව්‍යවසායකෙක් විදිහට ආපු ගමනේ යම්කිසි සංදිස්ථානයකදී අපිට තනියම යන්න බැරි අවස්ථාවක් තියෙනවා. මොකද මම විෂයක් විදිහට ව්‍යවසායකත්වේවත් ආර්ථික විද්‍යාවත් ඉගෙන ගත්ත කෙනෙක් නෙමෙයි. එතකොට අපිට න්‍යායාත්මක දැනුමේ ලොකු ගැටලුවක් තියෙනවා. අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්නකොට ඒක කන්ටිනියු කරගෙන ඩිවලොප් කරගෙන ඉස්සරහට යනකොට නෛතිකමය පැත්තවල තියෙනවා. එතකොට තව පැති තියෙනවා අපිට හදාගෙන යන්න. එතකොට අපි ඒ පැත්තෙන් පොඩ්ඩක් ඩිලේ එකක් තියෙනවා. එතකොට රජයක් විදියට හෝ යම් කිසි රජයේ ආයතන විදියට හෝ අපි වගේ මං කියන්නේ පොදුවේ කියන්නේ ව්‍යවසායකින් ලංකාවේ සිටිනවා නම් ඔවුන්ව හොයාගෙන ගිහිල්ලා ඒ ප්‍රශ්න ටික හොයාගෙන ඔයා මෙන්න මේ විදියට කරගෙන යන්න කියලා උන්ට නිසි මඟ පෙන්වීමක් ලබා දිය යුතුයි. මොකද ඒකේ තාමත් මම මේ ප්‍රශ්නේ ඉන්නවා. මොකද මම ව්‍යවසායකෙක්. මගේ තියෙන්නේ thinking pattern එක විතරයි. හිතන්ඩ අලුතින් සමාජ ප්‍රශ්න ගැටලු දැකලා ඒකට සොලියුෂන් එක දෙන්න පුළුවන් මයින්ඩ් එකක් විතරයි අපිට තියෙන්නේ. අපිට අර පැත්ත අපේ වීක්. එතකොට මේ පැත්තට දැන් රටේ තියෙන ප්‍රශ්නේ ඩොලර් ප්‍රශ්නයක්. එතකොට ව්‍යාපාරිකයෝ සහ ව්‍යවසායකයෝ එක්ක තමයි මේ යුද්ධය කරන්න තියෙන්නේ. එතකොට ඒ අයට ප්‍රමුඛතාවය දීලා ඒක කොහොමද විධිමත්ව යාළව විධිමත්ව එතෙන්ට ඉස්සරහට ඔසවා තබන්නේ කියන මේ ප්‍රශ්නේ තාම අපිට තියෙනවා. ඒකම රජයක් විදිහට ගත්තොත් දැන් මම කලින් කිව්වේ හાર્ඩ් බෝල් බැට් එක අපි හදනකොට සෑහෙන වටිනාකමක මූලික අමුද්‍රව්‍ය අපි ලංකාවට ගෙනල්ලා මැෂින්ස් ගෙනල්ලා අපි පටන් ගත්තා. කලින් යූතාට් බීට් වැඩසටහනේ කතා කරද්දී මම ඒක පටන් අරගෙන තිබ්බේ නැහැ. හිතේ තිබ්බේ. හැබැයි මම ඒක පටන් අරගෙන
ඉතාමත්ම විශිෂ්ට මට්ටමේ සන්නාමයක් විදිහට ඒක මගේ ජීවිතේ සුවර්ණමය අවධිය කියලා මට කියන්න පුළුවන්. මිල මුදල් හැම එකම ඒ වගේම නම්බුනාම ගෞරව පිටින්ම මේ විශිෂ්ට මට්ටමින් තිබ්බ කාලයක්. හැබැයි දෙවනි අමුද්‍රව්‍ය ලොට් එක ලබා ගැනීමේදී දැවැන්ත අභියෝගයක් දැනටත් තියෙනවා. මොකද මේ අමුද්‍රව්‍ය එංගලන්තේ තියෙන්නේ. වෙනත් වෙළඳ පොළකින් ගන්නවට එදිය අඩුම ලාභයකට අපිට හොඳම ලාභයකට හොඳම මේ අමුද්‍රව්‍ය අපිට ලබා ගැනීමට පුළුවන්. ඒක දැන් මට තනියම කරන්න බෑ. කියන්නේ මම ආයතනයක් විදිහටවත් කරන්න බෑ. මොකද එංගලන්තෙට ගිහිල්ලා එයාල එක්ක කතා කරලා ඊමේල් දාලා එයාලගේ අපොයින්ට්මන්ට් එකක් අරගෙන ශ්‍රී ලාංකික රජයේ රජෝ මැදිහත් වෙලා, මොකද ලංකාවේ තනාපති කාර්යාල මහ කොමසාරිස් කාර්යාල තියෙනවා, ඒ මහ කොමසාරිස් කාර්යාලවලට නිලධාරීන්යවලා තියෙනවා. ලංකාවේ නෙමෙයි ලෝකේ හැම රටකටම තනාපති කාර්යාලවල නිලධාරීන් ඇරලා තියෙනවා. මේ වගේ ලංකාවේ තියෙන ව්‍යාපාරවලට වෙළඳපොළ හොයන්න, එහෙම නැත්නම් ලංකාවේ ව්‍යාපාරවලට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය සපයන්න යාලා බැඳිලා ඉන්න හොයලා දෙන්න. ඒක තමයි යාලගේ ප්‍රධාන රාජකාරිය. හැබැයි අපිට මම රජයේ ආයතනයකට ගියා, ගිහිල්ලා මගේ ව්‍යාපෘති වාර්තාව ඉදිරිපත් කරා. හරි ලස්සන නියම ව්‍යාපෘතියක්. මොකද ප්‍රොෆිට් තියෙන බිස්නස් එක පෙන්නවා. හැබැයි ඒ ව්‍යාපෘතියේ තේරුම් ගැනීමටවත් එම නිලධාරියාට බුද්ධියක් තිබ්බේ නැහැ. අදටත් බොහොම වේදනාවෙන් ඉන්නේ. හාඩ්බෝල් බැට් ප්‍රොජෙක්ට් එක සාර්ථකයි, හැබැයි බොහොමත්ම මන්දගාමී මට්ටමින් යන්නේ. ඉතින් කතා කරන්න දේවල් හදවතේ ගොඩයි. ඔබ හිතනවද රජයක් විදිහට ව්‍යවසායකයින්ට මීට වැඩිය යටිතල පහසුකම් ලබා දිය යුතුයි, මීට වැඩිය මැදිහත් වීමක් කරලා උන්ට සහය ලබා දිය යුතුයි කියලා? අනිවාර්යයෙන්ම. මොකද ව්‍යවසායකයෙක්ගේ වැදගත්ම දේ තමයි ඔවුන් විශ්වාසය කියන එක. ඔවුන් තුළ විශ්වාසය කියන එක ගොඩනැගිය යුතුයි. තමන්ගේ ආත්ම විශ්වාසය. ආත්ම විශ්වාසය තමයි අංක එක. නැත්තම් තමන් සන්තකයේ තියෙන සියලුම ධනය ප්‍රාග්ධනයක් විදිහට කැප කරන්නේ කොහොමද? කොහොමද එහෙම කරන්නේ? සමාජට අන්තිම රුපියල් වෙනකන් කැප කරන්න සූදානම් ව්‍යවසායකයෝ. හැබැයි විශ්වාසය කියන එක තියෙන්නට ඕනේ. ඉතින් රජයක් විදිහට හෝ පවතින ආණ්ඩුවක් විදිහට හෝ ජනාධිපතිවරයා හෝ වගේ ගිය යුතු සීලම දෙනා අපිට මේ විශ්වාසය ලබා දිය යුතුයි. අවාසනාවට අද වෙනකොට අපිට මේ විශ්වාසය නැහැ. මොකද ඇවිල්ලා සිටින රජයේ නිලධාරීන්ට අපුව තේරෙන්නේ නැහැ. අපේ ඔළුව ඇතුළ තේරෙන්නේ නැහැ. අපේ විශ්වාසය, අපේ කොන්ෆිඩන්ට් එක එයාලට තේරෙන්නේ නැහැ. එයාලා පොල් ගහේ ගෙඩි අද එයාලට ඕනේ. පොල් පැලේ හිටියෝ නම් හෙට ගෙඩි ඕනේ. ඒ වගේ ඉවසීමක් නැහැ එයාලට. ඉවසීමක් නැහැ. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. දැන් ඔබට විශ්වාසයක් තිබෙනවද මේ කියන විදිහේ මැදිහත් වීමක් සහයක් ආයතනික මට්ටමෙන් ඔබට ලැබුණොත් ඔබට හිතාගන්න බැරි විදිහේ විදේශ විනිමයක් රට තුළට රැගෙන යන්න පුළුවන් කියන්නේ? අනිවාර්යෙන්ම පුළුවන්. ඒක මම මේක ඇවිල්ලා මේ අඬා වැළපෙනවා නෙමෙයි. මට මේ අවස්ථාව හම්බුන නිසා මම කියන්නේ, ප්‍රශ්නේ ආපු නිසා පුළුවන්. කරන්නම පුළුවන් දෙයක්. නැත්තම් අපි මේ ගේමට බහින්නේ නැහැ. බය නැතුව ආයෝජනය කරලා තියෙන්නේ. බහින්නේ නැහැ ගේමට. ගේමට බැහැලා මග නැවතිලා ඉන්නේ දැන්. මග නැවතිලා හිමීට යන්නේ. දැන් මේ ව්‍යාපාරය ආරම්භ කරලා ටික කාලයක් පරාජය වීම, කඩා වැටීම් සිද්ධ වෙන්න ඇති. ඒ කඩා වැටීම් වලදී ව්‍යාපාරය අත්හරින්න හිතුණාද? නැත්නම් ඒ අත්හරින්න හිතුණත් ඒ සිතුවිල්ල මැඩගෙන දිගටම සාර්ථකත්වයේ කරා ළඟා වෙන්නට මොකද්ද උදව් කරේ? අත්හරින්න සිතුණු වාර අනන්තයි. අනන්තයි. හැබැයි මගේ යටතේ වැඩ කරන සේවකින්ගේ අනාගතයේ ඒ පෞල්වල ගොඩක් දේවල් හිතලා කතා කරලා ගොඩක් මනස නිරවුල් කරගෙන තමයි නැවතත්, ඒ කියන්නේ විශේෂයෙන් මගේ හාඩ්බෝල් ව්‍යාපෘතිය, ඒක මාර ව්‍යාපෘතියක්. ලංකාවේ සියලුම දෙනා වැළඳ ගත්තා. ශ්‍රී ලංකන් ක්‍රිකට් එක මාව වැළඳ ගත්තා. එයාලා කැමති වුණා අපිත් එක්ක වැඩ කරන්න. ඒ කියන්නේ ලංකාවේ තියෙන ලොකුම ආයතනය. ලංකාවේ වෙළඳ පොලේ අවම වශයෙන් 120%ක්වත් අපිට අත්පත් කරගන්න හැකියාවක් තිබ්බා. ඒ කියන්නේ ලංකාවෙන් පිට රටට වෙනත් බ්‍රෑන්ඩ් එකකට යන ඩොලර්ස් ලංකාව ඇතුළේ තියාගන්න ඒ වගේම ඍජුහාවක් රැකී අවස්ථා සහ ලංකාවේ කීර්තිය. අපේ රටේ අදටත් ස්පෝර්ට්ස් බ්‍රෑන්ඩ් එකක් නැහැ. අපි ඔය වෙනත් බ්‍රෑන්ඩ්ස් තමයි අපේ කකුල් වලයි අත් වලයි ඇඟේ දාගෙන ඉන්නේ.
ඉතින් කීර්තිමත් බ්‍රෑන්ඩ් එකක් හදාගන්න තිබ්බා. ඒ අවස්ථාව මගේ අනිකුත් ව්‍යාපෘති ඉතාමත්ම සාර්ථකව රන් වෙනවා. සොප්ස හෙල්ලු පන්දු පිටි දේශීය නිෂ්පාදනය සහ පකිස්තානට අපන නේද. ඒකෙන් මේ මම මේ කතා කරන්නේ. මම කතා කරන්නේ එතනින් එහාට පියවර කීපයක් යුග ගණනාවක් ඉස්සරහට යන්න තිබ්බ මේ සාර්ථක ව්‍යාපෘතිය ගැන තමයි කතා කරන්නේ. ඉතින් කරගන්න තිබ්බා. දැනටත් පුළුවන්. ඔබේ සියලු බාධක මැඩගෙන ඔබේ ඉලක්කය ළඟා කරගන්න ඔබට හැකියාව ලැබෙයි කියලා අප විශ්වාස කරනවා. ඔබ ක්‍රිකට් පිටි නිර්මාණය කරන්නේ. ඔබ කව මුලින් ඔබ පාසල් යන කාලයේදී තනිවම එල්ලේ පිටි නිර්මාණය කරා. ඒ තිබුණු අත්දැකීම් එක තමයි මේ ක්‍රිකට් පිටි නිර්මාණය කරනවා කියන අදහස ඔබට ආවේ කියන එක. දැන් මේ වන විට ඔබත් සමගින් කී දෙනෙක් වැඩ කරනවද? කවුද ඔබට සහයෝගය ලබා දෙන්නේ මේ නිෂ්පාදන ක්‍රියාවලියට? ඒ කියන්නේ අපි චේන් එක හදනකොට මුලින්ම අමුද්‍රව්‍ය සැපයුම් කරුගු ඉඳලා එතන ඒ ප්‍රදේශයේ ගත්තොත් අතුරු රැකිය අවස්ථා 10ක් 12කට වැඩි. එතන ඍජු රැකිය 25ක් විතර අපි දීලා තියෙනවා. එතකොට වෙනම රියදුරන් දෙදෙනෙක් ඉන්නවා. එතකොට සමස්තයක් විදිහට රටේ තිබුණ අර සාම්ප්‍රදායික කර්මාන්තයක් නෙමෙයි මේක. දැනට මහා පරිමාණ කර්මාන්තිකුත් නෙමෙයි. හැබැයි සාම්ප්‍රදායික කර්මාන්ත වලින් ඔබ්බට ගිහින් මහ ලොකු තරංගයක් නැති හොඳ විදේශ විනිමයක් ගේන්න පුළුවන් කර්මාන්තයක් තමයි පටන් අරගෙන. එතකොට මේ පකිස්තාන උපනයනය කිරීමම කියන එක මත් නෙමෙයි මම මේ ව්‍යාපාරය කරන් ගියේ. කවද හරි දවසක ලෝක වෙළඳ පොලේ හાર્ඩ් බෝල් ක්‍රිකට් බැට් එකේ ඉහළම තැනට යන්න තමයි මම සැලසුම් කරේ. වෙනුවෙන් විශාල මුදලක් විශාල කාලයක් මම කැප කරා. මේ සියල්ලම සාර්ථකයි. හැබැයි අතන හිර වුණා. ඒක මගේ වරදක් නෙමෙයි, අපේ රටේ වරදක්. DNM කියන සන්නාමය යටතේ තමයි ඔබ ක්‍රිකට් පිටි නිර්මාණය කරන්නේ. දැන් අපි විවිධ සන්නාමය යටතේ විවිධ බ්‍රෑන්ඩ් යටතේ පිටි දැකලා තියෙනවා. DNM කියන සන්නාමයේ ක්‍රිකට් පිටිවල විශේෂත්වය මොකද්ද? කොහොමද ක්‍රීඩකීන්ගේ ප්‍රතිචාර? ඇත්තටම ඉතාමත් විශිෂ්ට ප්‍රතිචාර තමයි. මම කිව්වේ බැට් 400ක් විතර. බැට් 400ක් නිකන් රුපිය 80,000 ගානේ අපි තියලා දැවැන්ත මුදල. එතකොට ඒ වගේ ප්‍රමාණයක් මම විකුණලා තියෙනවා හදලා. ඉතින් ඒ අයගේ හම්බෙන ප්‍රතිචාර ඉතාමත්ම විශිෂ්ටයි. විශේෂයෙන්ම 2022 රෝඩ් සේෆ්ටි ටූර්නමන්ට් එකේ චාමර කපුගෙදරට සහ උපුල් තරංගට ස්පොන්සර් කරේ අපේ බ්‍රෑන්ඩ් එකේ ඒ දෙදෙනාට. හැබැයි විශේෂත්වය තමයි මගේ අතින්ම හදපු ක්‍රියේට් කරපු ආටිසන් කරපු නැත්තම් කස්ටමයිස් කරපු බැට් දෙයක් තමයි ඒ දෙන්නට දුන්නේ. පුල් තරංග ගාව තාම මේ බැට් එක තියෙන. සාමාන්‍ය යාල ස්පොන්සර් හම් වෙන බැට් එක එකකට නිකන් දෙනවා. ඒ බැට් එක ඉල්ලලා තිබ්බට එයා දීලා නැහැ. තවත් මල්ලි කෙනෙක් උපුල් තරංගගෙන් මගේ නම්බර් එක ඉල්ලගෙන, පුල් තරංග මහත්මයා සමා වෙන්න, පුල් තරංග මහත්මයාගෙන් මගේ නම්බර් එක ඉල්ලගෙන කතා කරලා ඇවිල්ලා බැට් එක ඒ මට්ටමට මේක ගියා. සාමාන්‍ය අපේ ක්‍රීඩකේ ඉන්දියාවට ගිහිල්ලා ෆැක්ටරි එකකින් බැට් එකක් හදාගෙන එනවා හා සමානයි. අපේ වර්ක්ෂොප් එකට ඇවිල්ලා ඒ ලෙවල් එකේ තමයි තිබ්බේ. ඉතින් ඉතාමත්ම කීර්තිමත් විදිහට වැඩේ කරගෙන ගියා. දැනටත් අපි හાર્ඩ් බෝල් බැට් එක හදනවා. අවසාන මැටීරියල්ස් ටික තමයි දැන් තියෙන්නේ. ඔව්, දැන් නුවන් මහත්මයා මුලින්ම තනියෙන් බැට් හැදුවා. එල්ලේ පිටි හැදුවා. ඊළඟට ක්‍රිකට් බැට් වලට ආවා. දැන් හැබැයි ඔබ විශාල ආයතනයක හිමිකරුවෙක්, කල්පනාකාර අධ්‍යක්ෂකවරයෙක්, ඔබ යටතේ පිරිසක් සේවය කරනවා. හැබැයි ඔබ සමහර වෙලාවට තාම බැට් හදනවා. ඒක මොකද? අපි මානසික තෘප්තිය උදෙසාත් මට කරන්න තියෙන්නේ ඒක තමයි. මමත් දැන් ක්‍රිකට් සෙල්ලම් කරනවා. අපේ ශාරීරික යෝග්‍යතාවයට. ඉතින් හાર્ඩ් බෝල් බැට් ප්‍රොජෙක්ට් එකේම මගේ කොටසක් තමයි තනියම මම හાર્ඩ් බෝල් බැට් එක හදනවා කියන එක. මොකද ඒකට වෙනමම ඉල්ලුමක් තියෙන්නේ. හෑන්ඩ් ක්‍රාෆ්ටඩ් බැට් කියන එක ඇවිල්ලා ලෝකේ මාර වටිනාකමක් තියෙන ව්‍යාපාරයක්. ඔස්ට්‍රේලියාවේ JP ගවන් කියලා වෙනම කෙනෙක් ඉන්නවා. ලයිව් ඇන් වුඩ් කියලා වෙනම එංගලන්තේ, ඒ කියන්නේ ගිහිල්ලා අපිට කියලා අපිට කැමති බැට් එක හදාගන්න පුළුවන් ආයතන ඒකක් තමයි මම දාලා තිබ්බේ. ඒක වෙනමම තෘප්තියක්. ඉතින් ඒ කියන්නේ ලංකාවේ පළමු පෙළ ක්‍රීඩකින් කතා කරනවා, මම බිසි වෙනවා ඒ හරහා, මාව අඳුර ගන්නවා, ඒ වගේ මාර ෆීල් එකක් තිබ්බේ. ඒ
හොඳම කාලේ තමයි තියෙන්නේ. ඒ කාලේ නැවතත් ඔබට ඉතා ඉක්මනින් උදා වෙවි කියලා අපි විශ්වාස කරනවා. නුවන් බුද්ධික මහත්මයා, ඔබ බොහොම පුංචියට පටන් අරන් කොරියාවේ ගිහින් රැකියාවක් කරලා එයින් මුදල් උපයාගෙන ඇවිත් ඒ ප්‍රාග්ධනය යොදවලා ව්‍යාපාරයක් ආරම්භ කරනවා. දැන් ඔබ යම් තැනකින් ඔබ සාර්ථක වෙලා තිබෙනවා. ඔබේ ව්‍යාපාර අදහස ලංකාව තුළ සාර්ථක වෙලා තිබෙනවා. ඔබ විදේශීය වෙළඳපළට ප්‍රවිෂ්ඨ වෙලා තිබෙනවා. දැන් අපේ වැඩසටහන අරඹන කෙනෙක් ඉන්නවා නම් ව්‍යවසායකත්වයට ආසාවෙන් ඉන්න කෙනෙක්, ව්‍යාපාරයක් සොයන රැකියාවක් පටන් ගන්න ආසාවෙන් ඉන්න කෙනෙක්, ඔබට මොනවද කියන්න තියෙන්නේ? මට කියන්න තියෙන්නේ මුලින්ම ඔබ තරඟයක් නැති දෙයක් කල්පනා කරන්න කියලා. ඒ කියන්නේ අපි හිතමු සමාජයේ ස්ටේබල් වෙලා තියෙන බිස්නස් එකක්ම ඔබ පටන් ගන්නවා නම් ඒක අනිත් කෙනාටත් කරන අසාධාරණයක්. ඒ වගේම වෙළඳපොලේ අපි හිතමු 100%ක් ඔහුට තිබ්බා නම් ඔබට 50% උපරිම වෙළඳපොලේ අත් කරගන්න පුළුවන් මේ ඉඩකඩ තියෙන්නේ. ඉතින් තරඟයක් නැති දෙයක් සමාජයේ තියෙන ගැටලුවක් හොඳින් අධ්‍යයනය කරලා ඒකට ඔයාට දෙන්න පුළුවන් තිරසාර හොඳ විසඳුමක් හිතලා ඒ විදිහට ඕන තරම් වෘත්තීය වේදීන්, දක්ෂ ශිල්පීන් ඔය වගේ ඕන තරම් අපිට අවශ්‍ය කරන රිසර්ච් ටික කරගන්න ඕන තරම් ලංකාවේ ඉන්නවා. එයාට කතා කරලා තමුන්ගේ වැඩ ටික කරගන්න හොඳ ගමනක් යන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. විශේෂයෙන්ම ප්‍රාග්ධන ප්‍රශ්නයක් තියෙනවා අපිට ලංකාවේ. භූමිය, ශ්‍රමය හැමදේම හොඳ මට්ටමක තියෙනවා. දැන් මේ ප්‍රාග්ධනය කියන එකේ ලොකු ගැටලුවක් තියෙනවා. ප්‍රාග්ධනයක් යම්කිසි අවශ්‍ය නම් ඔබට ඒ ප්‍රාග්ධනය හොයා ගැනීමට ඕන තරම් අවස්ථා තියෙනවා. විදේශගත වෙන්න පුළුවන්. විශේෂයෙන්ම විදේශගත වෙලා ඉන්න තරුණ තරුණියන්ටත් මම කියන්නේ ලංකාවට ඇවිල්ලා ලංකාවේ ආයෝජනය කරලා ගෙයක් දොරක් හදන්න කලින් කෝටි ගණන්වල වාහන ගන්න කලින් තමුන්ගේ කියලා ව්‍යාපාරයක් පටන් ගන්න. එයින් ලැබෙන ප්‍රතිලාභ වලින් ඔබ අපේක්ෂා කරනවටත් වැඩිය ලක්ෂර ලයිෆ් එකක් ගත කරන්න පුළුවන් වෙයි. මොකද මම ඒකේ ප්‍රතිඵල අත්විඳින නිසා. ඔව්, ලංකාවේ මම අර කිව්වා වගේ දැන් දශකයක විතර ඉඳන් වගේ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කරනවා. ව්‍යවසායකයෝ ඉන්නවා. නමුත් අද ව්‍යවසායකයා ඉන්නවා, ඊළඟ අවුරුද්ද වෙනකොට සමහර වෙලාවට ඔහු නැහැ. ඔහු කඩා වැටිලා. දැන් ඔබ වසර ගණනාවක් තිස්සේ සාර්ථකත්වයේ ප්‍රතිඵල භුක්ති විඳින කෙනෙක්. ඇයි මේ ව්‍යවසායකීන්ට තමන්ගේ සාර්ථකත්වයේ දීර්ඝකාලීනව පවත්වා ගන්න බැරි වෙලා තියෙන්නේ ලංකාව වගේ රටක? අංක එක තමයි ෆයිනෑන්ස් ඩිසිප්ලින් කියන එක. එතකොට අපි හිතමු අපි දැන් ව්‍යවසායකෙක් වෙන්න කලින් අපි හොයාගන්න ප්‍රාග්ධනය තියෙනවා. ඒ ප්‍රාග්ධනය අපි නිසි අයිරින් කල්පනාකරණය කරගත්තේ. අපි ව්‍යවසායකෙක් වුණාට පස්සේ සමාජයට අපේ කලින් ගත කරපු ලක්ෂරි ලයිෆ් එකෙන් අඩියක් දෙකක් අපිට පස්සට එන්න වෙනවා. පැහැදිලිද? ඒ දේ හරියට අපි නිසි අයිරින් කල්පනාකරණය කරගන්න. මොකද ව්‍යාපාරයේදී දැන් මේක ලංකාවේ මේ අලුත්ෙන් පටන් ගන්න මම කියන්නේ ව්‍යවසායකනේ ව්‍යාපාර වුණා. මේ ව්‍යාපාරයේ තිබෙන මුදල තමුන්ගේ සාක්කුවේ තියෙන මුදල කියලා තමයි ගොඩක් අය හිතන්නේ. ඒකට ඒක නිසි ලෙස මේ රිසිසේ වියදම් කරනවා ගොඩක් පිරිස. සමහරක් අය ව්‍යාපාරයෙන් යම්කිසි වාර්ෂික ලාභයක් ලැබුවොත් ඒක ගෙයත් ඉවරම දාන්න ගන්නවා, නැත්නම් ෆිනෑන්ස් එකක් දාලා වාහනයක් ගන්න ගන්නවා. ඒ වගේ වගකීම් කියන කොටස වැඩි කරගන්නවා. හරිද? වගකීම් කියන කොටස වැඩි කරගත්ත ගමන් අපේ වියදම වැඩි වෙනවා. අපි උදාහරණයට ගමු මෝටර රථයක් නිදි ගැනීම. අපේ ව්‍යාපාරයට ලොරි රථයක් අවශ්‍යයි. හැබැයි මං ගන්නේ මෝටර රථයක්. මෝටර රථේ මට සල්ලි ගෙන දෙන දෙයක් නෙමේ, අපි තව තවත් වියදම් කරන දෙයක්. එතකොට වෙන්නේ වගකීම් කොටස වැඩි වෙලා ඔය වග ලොකු ගයක් හැදුවොත් කරන් බිල පවා වැඩි වෙනවා. ඕක තමයි අපේ මේ ව්‍යවසායකයෝ ප්‍රාථමික, ඒ කියන්නේ මූලික ව්‍යවසායකයෝ බිඳුවටම කඩා වැටීමට ප්‍රධානම හේතුව වගකීම් වැඩි කරගන්න එපා. ඒක තමයි මට දෙන්න තියෙන මේ උපදේශ. ඔව්, ව්‍යවසායකත්වය කියන්නේ ඒ තරම් පහසු කටයුත්තක් නෙවෙයි. අර ඔබ කිව්වා වගේ ඩිසිප්ලින් තියාගන්න, විශේෂයෙන් ආර්ථිකමය පැත්තෙන් යම් විනයක් අපට තියෙන්න ඕනේ. බොහෝ වෙලාවට ලංකාවේදී අපට ඒ විනය නැහැ. මොකද හේතුව වෙලා තියෙන සමහර වෙලාවට අපට හිතන දේවල්ම නෙමෙයි, අප අවට පරිසරයෙන් අපි පොළඹවනවා යම් යම් දේවල් වලට. දැන් ඔබ ව්‍යාපාරය පටන් ගනිද්දී ඔබට මෙතනට යන්න පුළුවන් කියන විශ්වාසය, ඔබට සාර්ථක වෙන්න පුළුවන් කියන විශ්වාසය ඔබට තිබුණා. තව කවුද ඔබ විශ්වාස කළේ? කවුද ඔබ විශ්වාස කළේ නැත්තේ? ඒ විශ්වාසය කියන එක අපි විසින්ම ගොඩනගා ගන්න. විශේෂයෙන් අපි හිතමු අපිට
දැනටත් ඒ ප්‍රශ්න තියෙනවා අපි වැටුප් දවස ලඟ වෙනකොට සමහරට අපි පේමන්ට්ස් ඇවිල්ලා තියෙන්නේ නැති වෙයි පේමන්ට්ස් ඩිලේ එකක් තියෙන්න පුළුවන් එතකොට අපි කවුද අපිව විශ්වාස කරන්නේ අපි අපි අපේ හොඳ බැංකු පද්ධතියක් තියෙනවා අපි හොඳ ෆයිනෑන්ස් ඩිසිප්ලින් එකක් තියාගෙන තිබ්බනම් බැංකුවෙන් ඕඩී එකක් වුණත් අපිට කියන පරක්කුවට දා ගන්න පුළුවන් ඒ කියන්නේ මේ විශ්වාසය අපි විසින්මයි ගොඩනගා ගත යුත්තේ අපි විසින්මයි ගොඩනගා ගත යුත්තේ සමාජයට අපෙන් ඉටු විය යුතු සමාජ වගකීම් තියෙනවා මොකද අපි විතරක් යහපත් ජීවිතයක් ගත කරලා අනිත් සියලුම දෙනා අපේ අතට යටින් ඉන්න හොඳ නැහැ. එතකොට සමාජයත් ඒ මට්ටමට එන්න ඕනේ. නිතර නිතර අපි සමාජයත් එක්ක ගැටෙන්න ඕනේ. ගොඩක් දේවල් වලින් අපිට විශ්වාසය කියන එක තමයි ගොඩනගා ගන්න තියෙන්නේ. එතකොට අපිට ඕන තරම් ප්‍රශ්න වලින් පැනල නෙමෙයි ප්‍රශ්න වලට හොඳට යහපත් විදිහට මුහුණ දෙන්න අවකාශය හදා ගන්න පුළුවන්. නුවන් මහත්මිය අවසාන වශයෙන් අපට කියන්න ඉදිරි අවුරුදු 10 ඇතුළත ඔබ කොතනද ඔබව දකින්නේ ඉදිරි අවුරුදු 10 ඇතුළත අපි අපේ මගේ සන්නාම දෙකක් මම කිව්වා තවත් සන්නාමයක් මම කලින් කිව්වා මම ඒකේ බ්‍රෑන්ඩ් නේම් එක හදලා තියෙන්නේ එතකොට ඒක ජාත්‍යන්තර මට්ටමින් ලොන්ච් කරන්න තමයි මගේ සැලසුම ඒකට මට ඒ අවශ්‍ය කරන මගේ සංකල්පේ තියෙනවා දැනුම මට මදි වුණොත් මම අර කලින් කිව්වා වගේ අර වෘත්තීය වේදී ඉන්න සමහර විදේශිකයින් වෙන්න පුළුවන් ශ්‍රී ලංකාවේ වෙන්න පුළුවන් රෙන්ට් කරලා මේ බ්‍රෑන්ඩ් එක කොහොම හරි මේ අනිවාර්යම කරනවා අනිවාර්යයි ඒක තමයි මගේ අවසාන අවුරුදු 10 සැලසුම සහ DNM කියන බ්‍රෑන්ඩ් එකේ මේ මෙහෙයුම් කටයුතු තවත් ඉස්සරහට සිද්ධ වෙනවා අනිත් බ්‍රෑන්ඩ් එක ඒක ඒක දැන් DNM බ්‍රෑන්ඩ් එක ලොන්ච් වුණේ ලංකාව ඇතුලේ. එතකොට අපේ දේවල් ලංකාවේ පාවිච්චි කරන දෙයක් සුදු මහත්තයෙක් ගන්න කැමති වෙන්නේ නැහැ. හැබැයි සුදු මහත්තයෙක් ගන්න දෙයක් අපේ අය ගන්නවනේ. සුදු මහත්තුරු පාවිච්චි කරන දේවල් අපේ අය ගන්නවා. අන්න ඒ සංකල්පය තමයි මම පොඩ්ඩක් තියන් ඉන්නේ. ඒක ලොකු කමක් නෙමෙයි. ලෝකයට යන්න පුළුවන් සන්නාමයක් හදන්න නම් ඒක ඒ ස්ට්‍රැටජි එක පාවිච්චි කරන්න ඕනේ. ඒක තමයි අවසාන මගේ ප්ලෑන් එක. ඔව් ක්‍රිකට් පිටි නිර්මාණය හරහා ශ්‍රී ලංකාවේ නාමය ජාත්‍යන්තරට ගෙන යන්නට ඔබට හැකියාව ලැබේවා කියලා අප ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි අපේ වැඩසටහනට සහභාගී වුණාට. DNM සන්නාමය යටතේ ක්‍රිකට් පිටි නිර්මාණය කොට දේශීය සහ විදේශීය වෙළඳපළ ජයගත් සාර්ථක ව්‍යවසායකයා නුවන් බුද්ධික මහත්මයා අද විසි කතා වැඩසටහනට සහභාගී වුණේ. බොහොම ස්තුතියි. අයිබෝන්. අපි බිසි කතා තුළින් අදට ඔබේ නිවසෙන් සමුගන්නවා නැවතත් මෙවැනිම වැඩසටහනකින් ඔබව මුණගැහෙන බලාපොරොත්තු වෙන. එහෙමනම් ගිහින් එන්න. අයිබෝන්.